ජාත්‍යන්තර බැඳුම් කර හිමියන් සමග ශ්‍රී ලංකාවේ සාකච්ඡා සඳහා සහය වීමට සූදානම් වන අතර දෙපාර්ශ්වයේ ප්‍රතිපත්තිමය එකඟතාවයට පැමිණීමෙන් පසු විධිමත් තක්සේරුවක් ලබා දුන් වෙතයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා. මෙම වැඩසටහනේ දෙවන සමාලෝචනය සම්පූර්ණ කිරීමට පෙර එම අරමුදල සහය දක්වන වැඩසටහනේ පරාමිතින් සහ නිල ණය හිමියන්ගේ අවශ්‍යතා සංසන්දනය කිරීමේ ක්‍රියාමාර්ග සමග අනුකූල ගිවිසුමකට කඩිනමින් එළඹිය හැකි වනු ඇති බවද එම ප්‍රකාශකයා පවසනවා. මෙම සතිය මුලදී ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැඳුම් කර හිමියන් සමග ගිවිසුමකට එළඹීමට අපොහොසත් වූ බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළා. එය ජූනි මාසයේ ඩොලර් බිලියන 2.9ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය ලැබීම ප්‍රමාද විය හැකි බවට සැකයක් මතු කරන්නාක්. බැඳුම් කර හිමියන්ගේ සැලැස්මේ මූලික පරාමිතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ අන්තර්ගත කරුණු සමග නොගැලපීම ප්‍රධාන බාධාවක්. එහෙත් දෙපාර්ශ්වයේම ඔවුන්ගේ සාකච්ඡා කඩමින් කරගෙන යන ලෙස දිරිමත් කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩදුරටත් සඳහන් කරන්නේ. 2022 මැයි මාසයේදී ශ්‍රී ලංකාව සිය විදේශ ණය ගෙවීම නතර කර මාස කිහිපයකට පසුව දෙපාර්ශ්වික ණය හිමියන් සමග සාකච්ඡා ආරම්භ කළා. අවසානයේ චීනය ඉන්දියාව සහ පැරිස් සමාජය සමග ප්‍රතිපත්තිමය වශයෙන් පසුගිය නොවැම්බරේදී ගිවිසුමක් ඇති කරගත්තා.